දිනෙත් කොවිඩ් නව රෝගීන් 744 දෙනෙකු වාර්තා වුණා. රෝගීන් මෙලෙස වාර්තා වීම සුළුෙන් තැකියනු හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. මේක සෑල්වෙන් ගත යුතු ක්‍රියාවක් නෙවෙයි. ඒකට හේතුව අඩු නොවීම මං හිතනවා අපේ පැත්තෙන් ගත්තාම අපි බරපතල දෙයක් හැටියට දකිනවා. ඒ වගේම තමයි සමහර වෙලාවල් වලට සමහර රෝහල් වලින් අපිට දැනුම් දීලා තියෙනවා තමන්ගේ රෝහලට වෙනදට වඩා රෝගීන් එනවායි කියලා. මොකද එක් ප්‍රදේශයකින් අඩු වෙනකොට තව ප්‍රදේශවල වැඩිවීමක් ඒ කියන්නේ දකින්න වෙන්න පුළුවන්. සමස්ත රෝගීන් සංඛ්‍යාව බරපතල ලෙස වැඩිවීමකින් තොරව මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යෑමට පැවතීමට හේතුව සමහර විට එක් ප්‍රදේශ කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 22ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 9 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 13 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14555 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.